ලංකාවේ සෑහෙන වමනාතරම් කාන්තාවෝ ඉන්න ඉදිරියට එන්න. නමුත් දේශපාලන පක්ෂවල තියෙන අඩුපාඩුකම් නිසා ඒ කාන්තාවන් මුළු ගැන්විලා ඉන්නේ. ඒට හේතුව ඒගොල්ලන් කාන්තාවට එන්න ඉඩ දෙන්නේ නැහැ. නැත්තම් කාන්තාවෝ ඉන්නව දසදහස් ගණන් ඉන්නව සහජ දක්ෂතාවයන් තියෙන. මම ඇවිල්ලා 1994 දේශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන වේදිකාවට නැගපු කාන්තාවක්. කමලා රණතුංග කියන්නේ නොදන්නා කෙනෙක් නොවේ. අද පාර්ලිමේන්තුවේ අසුන්ගෙන හිටින කෙනෙක්. කමලා රණතුංග මහත්මියකින් අසා බලන්න පුංචිහාමිනේ කියන්නේ කවුද කියලා. එතකොට යයි කමලා රණතුංග මහත්මියක ඉසකෙස් පැහැලා තින්නේ දේශපාලනය කළා. මගේ ඉසකෙස් පැහුනේත් අද දේශපාලනය කළා. නමුත් අපිට යම්කිසි අවස්ථාවක් නැහැ ඉදිරියට එන්න. මම ගමේ සෑම සමිතියකම ලේකම් ධූරයේ සභාපතිකම ධූරයේ දරලා තියෙනවා. මරණාධාර සමිතියේ වැඩ කරලා තියෙනවා. පන්සලේ වැඩ කටයුතු වලට සහභාගීලා ඒ සමිතියේ ප්‍රධාන තැන ආරං තියෙනවා. දහම් පාසල් කතික තරඟයේ මම ප්‍රමුඛ ස්ථානය අරගෙන තියෙනවා. ඒ වගේ සමාජ මෙහෙවරක මම 1994 ඉඳලා මේ දක්වා මගේ මේ වයස හැටියට මම සෑහෙන දුරක් ගිහිල්ලා තියෙනවා. අපේ පක්ෂෙන් කාන්තාවන් සෑහෙන පිරිසක් ඉදිරිපත් වෙන්න ඉන්නවා. නමුත් නොමිනිසන් ලබා ගන්න අවස්ථාව ලබා දෙන්නේ. කරුණාකරලා අපිට ඒ කාන්තාවන් ඉදිරියට ගන්න රජයෙන් අපිට උදව් කරන්න.